අද අපි සූදානම් වන්නේ 1992 දී පිලිපීනයේ පෙප්සි සමාගමට උණ දෙය ගැන ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. 1992 දී පිලිපීනයේ පෙප්සි සමාගමේ වෙළඳ පොලේ පැති තරංකාරීත්වයත් එක්කම ඔවුන් එකපාරටම තීරණය ගන්නවා ඔවුන්ගේ සේල්ස් වැඩි කරගන්න. පෙප්සි සමාගම මේකට තෝරගන්නේ නම්බර් ෆේවර් නමින් මාකටින් කැම්පේන් එකක්. ඒක වෙන මෙහෙමයි. ඔවුන් තීරණය කරනවා තමන්ගේ පාරිභෝගිකයන් සඳහා ලොතරැයි තරඟයක් තියන්න. මේ තරඟය බොහොම සිම්පල් දෙයක් හැටියට ගණන් ගන්න පෙප්සි සමාගම හැම පෙප්සි බෝතල් පියනක් යටම අංකයක් යොදනවා. එහි වාසනාවන්ත අංක ලෙස ඔවුන් නම් කරන්නේ අංක 349. පසුව එය පිළිබඳව ප්‍රචාරයක් ලබා දෙමින් ඔවුන් සඳහන් කළේ වාසනාවන්ත අංකය ලැබෙන වාසනාවන්තයාට පිලිපීන පෙසෝ මිලියනක් ලබා දෙන බවයි. තරඟය අතරතුර පෙප්සි සමාගමට සිදුවන අතරදීමකින් වාසනාවන්ත අංක 349 සහිත බෝතල් පියන් ලක්ෂ 8ක් නිෂ්පාදනය කරනවා. ඔවුන් අතින් වෙච්ච මේ වැරද්ද තේරුම් ගන්නකොට වැඩේ සෑහෙන දුරදිග ගිහිල්ලා ඉවරයි. මේ බෝතල් පියන් හොයාගත්තු කට්ටිය එකා දෙන්න වැඩි වෙලා දහස් ගණන් එකතු වෙනවා. මේ පියන් අරන් එන හැමෝටම සල්ලි ගෙවුවොත් ඇමරිකාන් ඩොලර් බිලියන 10කට වැඩි පාඩුවක් විඳීමට පෙප්සි සමාගමට සිදු වෙනවා. ඒ හින්දා පෙප්සි කම්පැනිය කැමති වෙන්නේ නැහැ ඒ සල්ලි ගෙවන්න. මේ නිසා මේ බෝතල් පියන් හොයාගත්තු මිනිස්සු කලබල කරන්න පටන් ගන්නවා. අන්තිමට මේ කලබලේ ඉවර වෙන්නේ මිනිස්සු කිහිප දෙනෙක් ජීවිත නැති කරගෙන. මේ නිරණ වූ පෙප්සි පාරිභෝගිකයන් පෙප්සි සමාගමේ දේපල බොහොමයකට හානි සිදු කරනවා. මේ ගැටලුව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. අංක 349 සහිත බෝතල් පියන් හමුවුණු බොහෝ දෙනා නඩුමගට යනවා. මේ නිසා අවුරුදු 15 පෙප්සි සමාගමට නඩු කියන්න සිද්ධ වෙනවා. අන්තිමට ඇමරිකාන් ඩොලර් මිලියන ගණනක පාඩුවක් පෙප්සි සමාගමට විඳින්න වෙලයි මේක ඉවර වෙන්නේ. මේ වගේ ඔබේ දැනුමට එකතු වෙන තොරතුරු LBC නිවුස් තුලින් අපි ගෙනෙන්න සූදානම්. ඒ වගේම තමයි ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න.